අයිබන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Little Tech World YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ ඔයාලගේ ෆෝන් එකේ data speed එක 5 ගුණයකින් increase කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ගොඩක් දෙනා Viber, WhatsApp, Facebook, YouTube වගේ social media ගොඩක් use කරනවා. ඉතින් පාඩම් වැඩවලට සහ office එකේ වැඩවලට මේවා use කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ social media අපි use කරනකොට අපිට යම්කිසි data ප්‍රමාණයක් වැය වෙනවා. ඉතින් මේ data ප්‍රමාණය තිබ්බත් වැඩක් නැහැ. ඔයාලගේ internet speed නැත්තම්. ඒ කියන්නේ network එක එච්චර speed එකක් නැතුව හිමිට යනවනේ. ඒ කියන්නේ load වෙන්න හැම ගොඩක් වෙලා යනවා. ඔගොල්ලෝ website එකක් open කරොත් එහෙම ඒක load වෙන්න විනාඩියක් දෙකක් යනවා. ඉතින් ඒ වගේම තමයි YouTube එකේ වීඩියෝ එකක් බලනකොටත් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් පොඩි වෙලාවක් විතර ඒක ලෝඩ් වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ෆාස්ට් විදිහට ඉන්ටර්නෙට් යන්න පුළුවන් ක්‍රම ටිකක් ඕගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඉතින් දැන් ඔයාලාගේ ෆෝන් එකේ settings app එක open කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනින් about phone කියන option එක හොයාගන්න එක. ඉතින් ඔයාලට ඕන නම් search bar එකේ search කරලා ඒ option එක හොයාගන්න. ඉතින් Huawei phone එක නම් ඔයාලට මෙතන මේ පල්ලිය system කියලා option එකක් පේනවා. ඉතින් ඒ click කරලා ගියපුවාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මේ about phone කියන option එක. ඉතින් මම දැන් මෙතන search කරලා about phone option එක හොයාගන්නවා. මේක ඔයගොල්ලෝ ඒ option එක උඩ click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන build number කියලා තවත් option එකක් බලා ගන්න පුළුවන්. ඒක උඩ 3-4 පාරක් click කරන්න. ඉතින් මම කලින් මේක උඩ click කරලා තියෙන නිසා තමයි මේ වගේ message එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඕගොල්ලෝ මෙතන about tablet එහෙම නැත්නම් about phone කියන option එකෙන් close වෙලා develop option කියලා තවත් option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක උඩ click කරන්න. ඉතින් කලින් අපි about phone කියන option එක search කරලා ගත්තා වගේම ඕගොල්ලන්ට මේ option එකත් search කරලා ගන්න පුළුවන්. හරි ඉතින් මට දැන් develop option කියන option එක හම්බුණා. ඉතින් මම දැන් ඒක උඩ click කරනවා. ඊට පස්සේ ඔයාලට පල්ලෙහාට පල්ලෙහාට ගිහිල්ලා network කියන option එක හොයාගන්න ඕනේ වෙනවා. ඉතින් මේ දෙන්නේ එක networking කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා aggressive wifi to mobile handover කියලා. ඒක on කරන්න. ඒ කියන්නේ ඒක allow කරන්න. ඊට පස්සේ තවත් එකක් ඔයගොල්ලෝ පේනවා මෙතන mobile data always active කියලා. ඒක click කරන්න. ඉතින් මේ ක්‍රමෙන් ඔයාගේ phone එකට කිසිම harmful දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන ඔයගොල්ලෝ පේනවා mobile data always active කියලා option එක. ඉතින් ඔයාලගේ ගෙදර Wi-Fi router එකක් තියෙනවා නම් ඔයා එකෙන් Wi-Fi use කරනවා නම් අපි හිතමු දැන් ඕගොල්ලෝ Wi-Fi on කරගෙන ඉන්නවා මේ වෙලාවේ. ඉතින් මේක on කරපුවාම mobile data ත් එක්කම Wi-Fi ත් on වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එකෙන් කියන්නේ හොඳ fast experience එකක් මේකෙන් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ක්‍රමයටත් වඩා මම ඊළඟට කියලා දෙන්න යන ක්‍රමෙන් ඔයාලට හොඳ fast internet experience එකක් ගන්න පුළුවන්. ඉතින් ෆාස්ට් විදියට ඉන්ටර්නෙට් යන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි මේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේකට Google Play Store app එක open කරගන්න. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ මෙතන මේ search bar එකේ speedify කියලා search කරන්න. ඉතින් speedify කියලා search කරලා පස්සේ ඔයාලට speedify app එක බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ තියෙන එක install කරන්න. ඉතින් මේ app එක install කරගත්තට පස්සේ ඕගොල්ලෝ app එක open කරගන්න. ඉතින් මේක open කරගත්තට පස්සේ ඔයාලට මෙතන agree and continue කියලා button එකක් පේනවා. ඒක click කරන්න. ඉතින් ඕගොල්ලෝ මෙතන පේනවා subscribe කරන්න කියලා තියෙනවා. එහෙනම් ඒ කියන්නේ අපිට ඒගොල්ලෝනේ යම්කිසි ගාණක් pay කරන්න වෙනවා. ඒ වගේම sign in කියලා option එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේ app එකේ ඕගොල්ලෝ sign වෙන්න පුළුවන්. ඒ දෙකම නැත්තම් ඕගොල්ලෝ මෙතන කතිරයක් පේනවා. ඒක click කරලා එතනින් අයින් වෙන්න. එවකට මම නම් දැන් මෙතන සයින් වෙන්නේ නැහැ. මම මේ ක්ලෝස් කරලා ඉස්සරහට යනවා. ඉතින් ඔයාලා මේ ක්ලෝස් කරලා ගියපුවාම ඔටෝම මේ බටන් එක ඔන් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන් මෙතන කනෙක්ෂන් රික්වෙස්ට් එකක් එනවා. ඒක ඕකේ කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් තවත් මේ වගේ එකක් එයි. ඒකත් ඕකේ කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් මේ වගේ එකක් ආපුවාම no i have unlimited data plan එක ක්ලික් කරන්න. ඉතින් ඔයාලා notification bar එක පල්ලෙහාට ඇදලා බැලුවොත් ඔයගොල්ලන් බලාගන්න පුළුවන් speedify app එක connect වෙලා තියෙනවා. ඉතින් මේ VPN එක හරහා තියෙන හොඳම සර්වර් එකට කනෙක්ට් වෙනවා. ඉතින් දැන් මගේ කනෙක්ට් වෙන්නේ ඉන්දියාවට. ඉතින් මම ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන විදිහට ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් වෙයි කොහොමද මේකේ ස්පීඩ් එක කියලා. ඉතින් කලින්ට වඩා හොඳ ස්පීඩ් එකක් මට මේකේ බලා ගන්න පුළුවන්.
ඉතින් ඕගොල්ලෝ පේනවා මෙතන මේක ලෝඩ් වෙන්න එහෙම ගොඩක් වෙලාවක් ගන්නේ නැහැ. ඉතින් fast විදිහට internet යන්න පුළුවන් ක්‍රම දෙකක් මම අද ඕගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් වීඩියෝ එකට like එකක් දාලා ඕගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මෙහාට තියෙන bell icon එක click කරන්න. එතකොටයි මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලගේ phone එකටම notification එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.